ඔයාල හැමෝමම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අපි දැන් මේ වෙනකොට හිරගෙන හොඩියේ ආ ඊ ඌ ඒ ඕ අයි කා කී කූ කේ කෝ කියන අකුරු 10 ඉගෙනගෙන ඉවරයි. මම අද අරගෙන ආවේ හිරගෙන හොඩියේ තවත් අකුරු 5ක්. සා ශී සූ සේ සෝ විදිහට. ඉතින් අපි ඒක කතා කරන්න යමු. ඉතින් සා කුරගෙන බලනකොට ස්ටෙප් තුනක් තියෙනවා. මුලින්ම මෙහෙම ඇදේට ඉරක් ගහලා ඊට පස්සේ ඒක මැදින් මෙන්න මෙහෙම පල්ලෙහාට ඉරක් ගහන්න ඕනේ. ඒ ගහන ගමන්ම යටින් චුට්ටීර නැමුමක් දාන්න ඕනේ. ඒක තුන්වෙනි ස්ටෙප් එක විදිහට ඒකට යටින් පොඩියට රවුම චුට්ටක් රවුම් වෙන්න වගේ ඉරක් ගහන්න ඕනේ. එතකොට අපිට මේක මතක තියාගන්න පුළුවන් සකුරමල. සකුරමලේ පෙති හතර බලන්නකෝ. ඒ වගේ නේද මේක ගිහින් තියෙන්නේ. ඉතින් අපි මතක තියාගන්න ලේසියට සකුරමලේ හැඩේ කියලා මතක තියාගමු. ඊට පස්සේ ෂි සිංහල භාෂාවේ වගේ සී අකුර නෑ, ෂී අකුර තමයි තියෙන්නේ. අපි නම් සිංහල කියලා කියනවනේ. එනට එයාලගේ සී නෑ, එයාලගේ තියෙන්නේ ෂී. ෂී තින් ෂී තියෙන්නේ ස්ටෙප් එකයි. කෙලින්ම මෙහෙම අරගෙන යටින් මෙන්න මෙහෙම රවුමක් ගන්න ඕනේ. මේ පින්තූරේ බලන්නකො, නිකන් බෙඩ්ෂීට් එකක් එලනවා වගේ නේද තියෙන්නේ. මේක මතක තියාගත්තාම අපිට අමාරු නෑ මතක තියාගන්න. ඊළඟට සූ. තින් ස්ටෙප් දෙකකින් තමයි මේ සූ සමන්විත වෙන්නේ. මුලින්ම මෙතනින් පටන් ගත්ත ඉරක් මෙහෙම ගහලා ඒකට මැදින් මෙහෙම පොඩි ඉරක් ගන්න ගමන්ම පොඩි ගැටයක් වගේ එකක් ගන්න ඕනේ. ඔන්න ඔහොම ඔතනින් ගන්න ඕනේ. ආය පාරක් බලමු. පළවෙනි ස්ටෙප් එක, පස්සේ දෙවෙනි ස්ටෙප් එක විදිහට මෙහෙම අරන් හොඩියට රවුමක් වගේ අරන් ඔන්න ඔහම තියෙන්න ඕනේ. ඉතින් මේකට උදාහරණයක් විදිහට ගෑරුප්පේ නූඩ්ල්ස් කනවා වගේ හිතන්න බලමු. මේ තියෙන්නේ ගෑරුප්පුව, මේ තියෙන්නේ නූඩ්ල්ස් කියලා අපිට මතක තියාගන්න පහසුවට තියාගන්න පුළුවන්. ඊට පස්සේ සේ අකුර. සේ ස්ටෙප් තුනයි. මුලින්ම මෙහෙම ඇලේට ඉරක් ගහන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් ටිකක් මෙහාට වෙන්න පොඩි ඉරක් ගහලා පොඩියට කොක්කාකගේ කෑල්ලක් දාන්න ඕනේ. තුන්වෙනි ස්ටෙප් එක විදිහට මෙහෙම අරගෙන මේ පැත්තට ඉර යවන්න ඕනේ. එතකොට ඒක සේ. මේක නිකන් අර බෝට්ටුවක හැඩයට වගේ අපි සම කරමු. මතක තියාගන්න පුළුවන් වෙන හින්දා. ඊට පස්සේ අපි යමු සෝ අකුරට. මේක නම් හරිම ලේසි. එක ස්ටෙප් එකයි තියෙන්නේ. මෙහෙම මේ හරියෙන් මෙහෙම අරගෙන මෙහෙම මේක ටිකක් දිගට ගන්න ඕනේ උඩ ඉරට වඩා. ඊට පස්සේ මෙතෙන් මේ පැත්තට දිගට අරගෙන මෙතනින් අඩ රවුමක් වගේ කෑල්ලක් දාන්න ඕනේ. ආයෙත් මෙහෙම පල්ලෙහාට ඉස්සරහට යටට එහෙම ගන්න ඕනේ. ඉතින් මේකෙත් මතක තියාගැනීමේ පහසුවට අර සෝස් බෝතලෙන් අපි සෝස් දානකොට වගේ කියලා හිතන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මේ සමරි එකක් විදිහට තමයි අද කරපු ටික දාලා තියෙන්නේ. සා ශී සූ සේ සෝ. සා ශී සූ සේ සෝ. මේක ස්ටෙප් බයි ස්ටෙප් දාලා තියෙනවා. ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් එන්න. ඉතින් මං හිතනවා ඔයාලා හැමදාම මාත් එක්ක ඉඳී කියලා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයාලා. ඉතින් ඔයාලට හැමෝටම සුබ දවසක්.